ආයුබෝවන් උයන්ගොඩ ක්‍රියේෂන්ස් වෙතින් අද අපි ඔයාලට කතා කරන්නේ ක්‍රිස්තු වර්ෂ 1848 දී මාතලේ මූලික කරගෙන බිහි වූ මාතලේ සටන නොහොත් දෙවන ජාතික නිදහස් අරගලය පිළිබඳවයි ලෝකයේ ඕනෑම සටනක් බිහිවීමට ආසන්නතම හේතුවක් තිබෙනවා ක්‍රිස්තු වර්ෂ 1848 දී ඇතු වූ මාතලේ නිදහස් සටනට ආසන්න හේතු ගණනාවක් තිබෙනවා අපි මේ ආසන්න හේතුවට ප්‍රථම ජාතික නිදහස් අරගලයක් නැතිනම් සටන් බිහිවීමට දීර්ඝ කාලීන හේතුන් ආසන්නතම හේතුවට බලපෑම් කරනවා ක්‍රිස්තු වර්ෂ 1815 මාර්තු 2 වෙනි දින මුළු රටම සුද්ධන්ට ලියලා දුන්නා ඉන්පසු සුද්ධන්ගෙන් අපට වූ අසාධාරණකම් නිසා ක්‍රිස්තු වර්ෂ 1818 දී ඌව වෙල්ලස්ස නිදහස් සටන මතුවිය එහිදී වාරියපොළ සුමංගල හිමි ඉහිකම රත්නපාල හිමි දොරේසාමි වැනි අයට අමතරව රදළ ප්‍රභූවරු සටනට පනපවන්නට විය මෙහිදී රදළ ප්‍රභූවරු කැපී පෙනෙන වැඩ කොටසක් කළ අතරම කුල බේදෙන් නිසාම රදළයන් සටනට විශාල හානි ප්‍රමාණයකුත් කළේය ඒ කෙසේ වෙතත් ක්‍රිස්තු වර්ෂ 1815 දී අපේ රට අපට අහිමි වීමත් ක්‍රිස්තු වර්ෂ 1818 දී ඇති වූ නිදහස් සටන පරාද වීමත් අපේ රටේ සොදේශික රණකාමී දේශප්‍රේමී ජනතාවගේ සිත් තුළ කැකෑරෙන්නට විය එම නිසාම ශ්‍රී ලංකාව නැවත සිංහල රජෙක් යටතට පත් කර ගැනීමේ ඌමනාව සොදේශිකයන්ගේ සිත් තුළ විය ක්‍රිස්තු වර්ෂ 1848 දී ඇති වූ නිදහස් අරගලයට දීර්ඝකාලීන මූලික හේතුව අපේ රට අපට අහිමි වීමයි ඒ නැවත දිනා ගැනීමට අවශ්‍ය සටනකට අවස්ථා උදා වූයේ ක්‍රිස්තු වර්ෂ 1848 දීය මෙම සටනට ආසන්නතම හේතු කිහිපයක් විය ක්‍රිස්තු වර්ෂ 1833 දී ගෙනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එනම් කෝල්බ්‍රුක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය එහිදී නව රාජ්‍ය ඉඩම් ප්‍රතිපත්තියක් පෙන්වා දෙන ලදී ශ්‍රී ලංකාවේ ඇති ඕනෑම ඉඩම් ප්‍රමාණයක් විදේශිකයන්ට මිලදී ගැනීමට හැකිවන පරිදි ප්‍රතිපත්ති සකස් කර තිබෙන ඒට එරෙහිව ස්වදේශික පුරවැසියන්ගේ හිත් කකියන්න විය ඒ අතරේ ක්‍රිස්තු වර්ෂ 1837 දී ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා විදියට පත් වූ ස්ටුවර්ට් මැකෙන්සි විසින් ඉදිරිපත් කළ මුඩුබිම් පනත නිසා සිංහලයන්ගේ පාරම්පරික කෘෂිකාර්මික කටයුතු කළ බොහෝ ඉඩම් ඔවුන්ට අහිමි වෙන්න විය ක්‍රිස්තු වර්ෂ 1847 දී ගෙන මෙම මුඩුබිම් පනත නිසා සුදේශික ගොවි ජනතාව හේන් ගොවිතැන් කළ විශාල බිම් ප්‍රමාණයක වසර 30ක අයිතිය ලිඛිතව ඉදිරිපත් කිරීමට නොහැකි වූ නිසා ඉංග්‍රීසි ආණ්ඩුවට එම ඉඩම් අයිති විය එම ඉඩම් පරිසුද්ධු ගෙන අපනයන ආශ්‍රිත වගාවන් පටන් ගන්න විය ඒ වගේම එම ඉඩම් වල වැඩ කිරීමට සුදේශිකයන්ට බල කරන්නට විය එම හේතුවත් සුදේශිකයන්ව සටනකට යොමු කරවන්නට විය ඒ වගේම දිස්ත්‍රික් උසාවි ක්‍රමය හඳුන්වා දීම නිසා රටවැසියන් පීඩනයට ලක්වන්නට විය. ලක්වැසියන්ට හුරු පුරුදුව සිටි ගම් සභා ක්‍රමය අහෝසි වන්නට විය. දිස්ත්‍රික් උසාවිය මගින් ප්‍රශ්නයක් විසඳා ගැනීමේදී අධික මුදල් වියදමක් හා කාලය නාස්ති වීමක්ද සිදු විය. කෝපිවලින් ලද ආදායම අඩුවීම නිසා රාජ්‍ය වියදම් අඩු කරලීමටද නව බදු ක්‍රම තුලින් ආදායම් වැඩි කර ගැනීමටද ඉංග්‍රීසි ආණ්ඩුව සිතන්නට විය. ඒ අනුව රාජ්‍ය සිවිල් සේවාව වෙනුවෙන් වෙන් කළ වියදම් අඩු කරන්නට විය. රාජ්‍ය සිවිල් සේවාව බිඳ වැටුණි. කෘෂිකර්මාන්තය සඳහාද වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහාද රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන්නට විය. දිනෙන් දින ජනතාව අපහසුතාවයට පත්වන්නට විය. ක්‍රිස්තියානි පල්ලිය මිෂනාරී පූජකතුමන්ලගේ උපදෙස් මත ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් තිබූ රාජ්‍ය මැදිහත් වීම ඉවත් කරන්නට විය. මහා සංඝරත්නයේ හැල්ලුවට ලක් විය. ක්‍රිස්තු වර්ෂ 1847 දී ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා විදිහට වී ටොරින්ටන් මහතා පත්වෙනවා. ඉංග්‍රීසි ආණ්ඩුවට ආදායම මද නිසා ටොරින්ටන් ආණ්ඩුකාරවරයා නව බදු වර්ග කිහිපයක් හඳුන්වා දෙනවා. ඒ අතර මුද්දර බද්ද, බලු බද්ද, ඇඟ බද්ද, වෙළඳ බද්ද, ඔරුපාරු බද්ද, තුවක්කු බද්ද සහ කරත්ත බද්ද විය. මෙම බදු ප්‍රතිපත්තිය නිසා ඉංග්‍රීසි ආණ්ඩුව කෙරෙහි තිබූ දීර්ඝකාලීන වෛරය එළියට පැමිණෙන්නට විය. මහනුවර හා කොළඹ පිහිටි කච්චේරි අසර 1848 දී උද්ඝෝෂණ හටගන්නට විය. තම තුවක්කු පොළවේ ගසා තම විරෝධය පාන්න විය. සුද්දන් මෙම උද්ඝෝෂණ ඔවුන්ට රිසි පරිදි පාලනය කරන්නට විය. සුද්දන්ගේ මෙම සියලු ක්‍රියාකාරකම් නිසා කුපිත වී සිටි මාතලේ ජනතාව තුළින් ඉංග්‍රීසීන්ගේ ආණ්ඩුවට විරුද්ධව අරගලයේ ක්‍රියාත්මක වීම පටන් ගත්තේය. සුද්දන්ගේ ගෙවල් බිඳිමින් එහි වූ දේපළ දුප්පත් ස්වදේශිකයන්ට බෙදා දීමට පුරන් සික්කුණ හොත් පුරන් අප්පු ක්‍රියා කරන්නට පටන් ගත්තා. පුරන් අප්පුගේ සුද්දන්ට විරුද්ධ වූ මෙම ක්‍රියාව නිසා මාතලේ ජනතාව පුරන් අප්පු වටා පෙළ ගැසෙන්නට විය. ඒ අතර පුරන් අප්පුගේ මෙම ක්‍රියාව නිසා ඔහු කිහිප වාරයක්ම සිරගත ජීවිතයක් ගෙවූ නමුත් ඒ සෑම විටම සුද්දන්ගේ සිරකෙතරින් පැන යාමට ඔහු දක්ෂ විය.
ඉංග්‍රීසියන්ගෙන් රට නිදහස් කර ගැනීමේ උවමනාව සහිත දේශප්‍රේමී විමුක්තිකාමී සටන්කරුවන් හට කුඩා පොළ රාවුල හිමි, හඟුරන්කෙත ඩිංගිරාල, ගොංගාලේ ගොඩබණ්ඩා, පුරන්නප්පු ආදී වීර නායකත්වයත් රටෙත් ජාතියෙත් ආගමෙත් අභිවෘද්ධිය උදෙසා සටන් බිමට නායකත්වය ලබා දෙන්නට විය. ක්‍රිස්තු වර්ෂ 1812 නොවැම්බර් මාස 7 වන දින මොරටුවේ උයන නම් ග්‍රාමයේ උපත ලැබූ ෆ්‍රැන්සිස්කෝ ප්‍රනාන්දු නොහොත් පුරන්නප්පුගේ පියා පටබැඳිගේ කැලස්තෝරි ප්‍රනාන්දු විය. මව හෙලේනා නොනිස් වූවාය. අවුරුදු 6 දී ඉඩමේ වැස්ලියන් පාසලට ගිය පුරන්නප්පු හොඳ දක්ෂ සිසුවෙක් විය. ඒ වගේම ඇත්ත වෙනුවෙන් පාසලේදී පවා පෙනී සිටි ළමයෙකි. වයස අවුරුදු 18 දී ගම්මුලා දෑණියෙකුගේ අසාධාරණයට ලක් වූ පවුලක් වෙනුවෙන් පෙනී සිටියේය. තම දෙපා මුල වැඳ වැටි ගහන්න එපායයි කියන තරමට ගම්මුලා දෑණියට පහර එල්ල කළේය. ඉන්පසු එම් ප්‍රදේශයේ සිටීමට නොහැකි වූ පුරන්නප්පු රත්නපුරේ තම මාමාගේ නිවසට පලා යනවා. තම මාමාවන මානිලේනස් ප්‍රනාන්දු ළඟ වසර දෙකක් පමණ ගත කරන පුරන්නප්පු උඩරටට පැමිණ වයස අවුරුදු 35 දී බණ්ඩාර මැණිකේ සමග විවාහ වෙනවා. නුවරට විවාහ වූ පසු ෆ්‍රැන්සිස්කෝ ප්‍රනාන්දු පුරන් සික්කු නොහොත් පුරන්නප්පු විය. ටොරින්ටන් ආණ්ඩුකරුවරයා විසින් පැනූ බදුවලට අමතරව ඉංග්‍රීසි ආණ්ඩුව ජනතාවගේ තොරතුරු එකතු කරන්නට විය. එය නිල් පොත යනුවෙන් හැඳින් විය. ගෙවල් ගානේ ගොස් තොරතුරු එකතු කරන්න ඌයෙන් තවත් බද්දක් කියා ගම්වැසියෝ බියවන්නට විය. පැනූ බදුවලට එරිව කොළඹ සහ මහනුවර කච්චේරි ඉදිරිපිට උද්ඝෝෂණ සිද්ධ වෙන අතරතුර ශ්‍රී ලංකාවේ දෙවන නිදහස් අරගලයට සටනේ නායකයන් අවතීර්ණ වෙන්නට විය. කුඩාපුල රාහුල හිමි, පුරන්නප්පු, ගොංගාලකොඩ බණ්ඩා, ඩිංගිරිලාල දිනෙත් සටන මෙහෙවන්නට විය. දේශප්‍රේමී රණකාමී සුදේශික ජනතාව ඒ වටා රොක්වන්නට විය. පෑලියගොඩ උපන් ඩේවිඩ් පසුව ගොංගාලකොඩ බණ්ඩා විය. ඔව අලුදෙනියේ බණ්ඩා, ටිකිරි බණ්ඩා යන නම් වලින්ද ආමන්ත්‍රණය කර ඇත. පොලිසිය සේවය කළ ගොංගාලකොඩ බණ්ඩා පසුව ඔහුගේ ස්වදේශික දේශප්‍රේමී අදහස් නිසා දේශද්‍රෝහිකු ලෙස නම් කර සේවෙන් ඉවත් කර ඇත. පසුව ඔහු වෙද දුරුකු ලෙස කටයුතු කරන්නට විය. සටන මාතලේ දඹුල්ලු වාරියපොල කුරුණෑගල තමන්කඩුව හාරිස්පත්තු යන ප්‍රදේශවල ක්‍රියාත්මක වන්නට විය. සටන හොඳින් කරගෙන එන්න විය. ක්‍රිස්තු වර්ෂ 1818 අරගලයේදී අපට රජ කුවා සේම මෙම නිදා සටනට රූකඩ රජරු දෙන්නෙක් විය. එනම් ගොංගාලකොඩ බණ්ඩා මාතල ප්‍රදේශයේ බාරෝ ශ්‍රී වික්‍රම සිද්ධි රජු වශයෙන්ද, හඟුරංකෙත ඩිංගිරාල සත්කෝරලේ රජු වශයෙන්ද පත් කර ගන්නා ලදී. ක්‍රිස්තු වර්ෂ 1848 ජූලි මාස 20 වෙනි දින ශ්‍රී ලංකාවේ රජු වලිසිංහ නම් පුරන්නප්පුට කුඩාපුල රාහුල හිමියන් විසින් ඔටුනු පළඳන්න විය. සටන ඉදිරියට ඇදෙමින් තිබුණා. එම නිසා ටොරින්ටන් ආණ්ඩුකාරවරයා විසින් යුද නීතිය පනවන්න වුණා. පුර 15ක පොහොය දිනයක් වූ අගෝස්තු 15 වන දින මහනුවර අල්ලා ගැනීමට සැලසුම් කර නායකයන් තිදෙනා තුන් පැත්තකින් මහනුවරට ඇතුළු වීමට කටයුතු කළා. නමුත් ජූලි මාස 28 වන දින දඹුල්ලෙන් පිටත් වූ වලිසිංහ රජතුමා මාතරට පැමිණ මැක්ඩොනල් බලකොටුව අල්ලා ගන්නවා. හඟුරංකෙත ඩිංගිරාල කුරුණෑගල අල්ලාගත් නමුත් ඒ తాවකාලික වුණා. ඒ අතරතුර සිදු සටන් වලින් නායකත්වයට මහනුවරට ළඟා වීමට නොහැකි විය. ඉතිහාසයේ මෙන්ම අදත් අපේ රටේ පාවා දෙන්නන් බොහෝ ඉන්නවා. ක්‍රිස්තු වර්ෂ 1818 පළමු නිදහස් සටන එක්නලිකොටලා පාවා දුන්නා සේම දොරටියා රාළගේ පාවා දීම නිසා හඟුරංකෙත ඩිංගිරාල සුද්දන්ට අසු වෙනවා. ඉංග්‍රීසින් හා විමුක්තිකාමීන් අතර වාරිය පොළදී ඇතු වූ සටනින් ගොංගාලකොඩ බණ්ඩා පරාජයට පත් වෙනවා. මේ අතර වලසිංහ රජුගේ සටන්කාමීන් අගෝස්තු 1 වෙනි දින මහනුවර අල්ලා ගැනීමට පැමිණීමේදී ඇලිකඩුව අතරතුර ඉංග්‍රීසි සමත්කල සටනේදී පුරන්නප්පුගේ කණ්ඩායම් පරාජය විය. ඉංග්‍රීසි කපිතාන් වොට්සන්ගේ හමුදා විසින් පුරන්නප්පු අත්අඩංගුවට ගන්නා ලදී. සියලු නායකයන් අත්අඩංගුවට පත් වූ පසු පසුපෙළ නායකත්වයක් නොමැති වූ බැවින් සටන පරාජයෙන් කෙළවර විය. 1848 දෙවන ජාතික නිදහස් සටන නිමා විය. 1848 අගෝස්තු 8 වෙනි දින මහනුවර යුද්ධාධිකරණයට පුරන්නප්පු සමග සියලු නායකයන් පමුණුවන ලැබුවා. එහිදී ගොංගාලකොඩ බණ්ඩා ලබා දුන් නිවට නියාලු පාපොච්චාරණය නිසා කසපහර 100ක් සමග රටින් පිටුවහල් කිරීමට යුද්ධාධිකරණය තීරණය කළා. තවද අනෙක් නායකත්වයන්ට මහරජින්ට විරුද්ධව කැරලි ගැසීම චෝදනාව යටතේ මරණීය දඬුවම් හිමි වුණා.
මෙතර 66 දිනක් සිරගෙදරට 26 දිනක් රටෙන් පිටුවහල් කිරීමටද 18 දිනක් වෙඩිතබා මරා දැමීමටද තීරණය විය. ඒ අනුව 1848 අගෝස්තු 8 වන දින බෝගම්බර වැව අසල කඳුකටයක් උඩදී වීර පුරන්නප්පු දේශ ප්‍රේමියාව වෙඩිතබා ඝාතනය කිරීමට සූදානම් කළේය. අවසන් වශයෙන් මාවෙනි තවත් 6 දිනකවත් සිටියානම් තොපිට මේ කඳු උඩරට පස්පා ගන්නවත් ඉඩ නොදෙමි යන ප්‍රකාශය කරමින් ඒ උදාරතර දේශ ප්‍රේමියා ඉංග්‍රීසින්ගේ වෙඩි උණ්ඩයට ලය පෑවේය. ඒ වගේම 1848 අගෝස්තු 26 වෙනි දින උදෑසන 6:55ට ටොරින්ටන් ආණ්ඩුකාරවරයාගේ අණ පරිදි කුඩාපොළ හිමියන්ට වෙඩි තබා ඝාතනය කරන ලදී කහසිවරු දරාගෙන සිටියදීම කුඩාපොළ රාහුල හිමියන්ට වෙඩි තබා ඝාතනය කිරීම එකල සමාජයේම හිලා දැක්කේය. තවද එම දේශප්‍රේමී පරම්පරාවේ පුරුක් අදටත් මේ බිමේ ඉතිරිව සිටි. එම දේශප්‍රේමීත්වයේ යම් දිනයකදී කහසිවරුට කළ නිකාවට හා මේ රටට කළ හානියට පරගති සුද්දන්ගේ කටුලෙව කන කළු සුද්දන් සමග හා පර සුද්දන් සමග දේශප්‍රේමී සටනක නියලෙවි. 1818 නිදහස් අරගලේ 1848 නිදහස් අරගලේ 1971 නිදහස් අරගලේ පරාජය වූවත් හොඳ සටනක්. ඉංග්‍රීසි ආණ්ඩුවේ එංගලන්ත මහරජින්ට විරුද්ධව කළ කැරලි ලෙස ඉතිහාසයේ පොත්වල මෙම සටන ලියුවත් ඒවා අපට ජාතික නිදහස් අරගල යන්නේ. එහි ප්‍රතිඵලයක් විදියට 1972 දී පරසුද්දන්ගේ මහරජිනිගෙන් අපි නිදහස් විය. දැන් අපි ජන රජයේකි. ස්තුතියි.